ඔන්න අපි තවත් travel vlog එකක් පටන් ගන්නයි යන්නේ. පටන් ගන්නකොට මේකෙක් නීති මේකන. අද අපි යන්නේ කොහෙද බං යන්නේ? කොහෙද බං යන්නේ? කොහෙද අපි යන්නේ? ගාලු. අපි යනවා ගාල්ලේ. අපි ගාල්ලේ යන ගමන් ඉන්නේ. දැන් නම් මේ කොයි හරියද හොමගම් පහු කරලා යන ගමන් හැමදාම වගේ මූ පරක් වුණා. කොට්ටාවේ ඉඳන් හයිවේ බස් එක ගන්න ඕන. එතන ඉඳන් අපි ගාල්ලට ගිහිල්ලා ඊට පස්සේ බයික් එකක් හොයා ගන්න ඕන. රෙන්ට් එකකට ගන්න. මේ පැත්තට නම් වහිනවාද? ගාල්ල පැත්තටත් වහිනවද දන්න? ඊයේ වෙදර් රිපෝට් එක බලද්දි නම් ගාල්ල පැත්තටත් පළු යන්න වහින සීන් එකක් තිබ්බේ. එකපාරට තඩි බඩගින්නක් ඇවිල්ලා මේ කන්න තනක් හොයාගෙන යනකොට අපට හම්බුණා පොඩි කඩයක්. අපි ඒකට යනවා කන්න. ගොඩක් කට්ටිය අහනවා මේ කන දේවල් පෙන්වන්න, කන දේවල් බ්ලොග් කරන්න කියලා කියනවා. හොඳට බලා ගන්න, මේ තමයි අපි කන දේවල්. එළගිරි බිත්තර රොටි සම්බෝධයට ඔන්න අපි බස් එක ගන්න ආවා. අලුතෙන් හදපු මහ කුඹුර බහුවේද ප්‍රවාහන මධ්‍යස්ථානයට. ඒක තමයි නම. මේ තියෙන්නේ මමත් ATM එකක් ඔය ආවේ. මේ ඊට පස්සේ තියෙනවා හැම බැංක එකකම වගේ ATM. ගොඩක් තැන් වලට යන බස් තියෙනවා මෙතන. උඩ රෙස්ටෝරන්ට් එකක් තියෙනවා. යට තට්ටුවේ තියෙනවා වේටිං ඒරියා එකක්. ට්‍රේන් ස්ටේෂන් එක එහා පැත්තේ තියෙන්නේ. මෙතනින් එහා පැත්තට යන්න ඕන ට්‍රේන් ස්ටේෂන් එක. මෙහෙට එනවා නම් මෙතනින් ඔයාලට බස් එකෙන් බහලා බොරල්ල පැත්තට, ඊට පස්සේ මාළමේ පැත්තට, කඩුවෙල පැත්තට, මේ පැත්තට යන බස් ඔක්කොම මෙතන පහළ නවත්තනවා. අපි දැන් ගන්න ඕන මාකුඹුර ගාල්ල බස් එක. මෙතන තියෙනවා එක. බස් එක යන්න තව තියෙනවා පැය කාලක්. ඉඳගන්න තැනක් නැතුව ඉන්නේ. කොහෙද දන්න ඉඳගන්නේ? දැන් මාළ කේස් එකක් වෙලා තියෙන්නේ. සීට් තියෙනවා 54ක් විතර. උඹට ඕන නම් මේ උඩ වුණත් යන්න පුළුවන්. ඒසි එක හොඳ නේද? අපි හයිවේ බස් එකෙන් බහලා ආවා බයික් එකක් හොයාගෙන. මේ ළඟ හරියේ තියෙනවා කියලා කිව්ව මේ බයික් එකක්. දැන් නම් ඉන්නේ පැත්ත බලාතේ කවුරුත් නැහැ. බයික් එකක් තියා මිනිහෙක්වත් නැහැ මේ ළඟ පාතක. Facebook එකෙන් හම්බුණා තැනක්, මේ ළඟ බයික් රෙන්ටල් සර්විස් එකක් තියෙන තැනක්. එතනින් ගන්න පුළුවන් බයික් එක. ඔන්න අපි ගාල්ලෙන් බයික් එකක් හොයාගත්තා. දැන් බයික් රෙන්ටල් සර්විස් එකක් හම්බුණා. මෙතන ඉඳන් ටවුන් එකට කිලෝමීටර් 7ක් විතර තියෙනවා. නියම් බාණ්ඩයක් හම්බුණා. Honda CM125T මොඩිෆයි කරපු බයික් එකක්. ලස්සනට මම දැන් ඉන්නේ ගාලු කොටුව ඇතුලේ. දැන් තමයි අපි ගාලු කොටුව ඇතුලට ආවේ.
අද ලන්ච් එකට මම වෙනස් තැනකට යන්න කියලා හිතුවා. ගාලුකොටුව ඇතුලේ තියෙන ගැලේ 52 කියන රෙස්ටුරන්ට් එකෙන් තමයි අපි අද ලන්ච් එක ගන්න. මේක තමයි ඒගොල්ලන්ගේ රෙස්ටුරන්ට් එක. මෙතන තියෙන්නේ මොනවද ඒගොල්ලන්ගේ ඩිෂස් මොනවද ඒ දේවල් කියන්න කලින් අපි ඇතුළට ගිහිල්ලා බලමු. මෙටල් ස්ට්‍රෝස් ගොඩක් හොඳ දෙයක්. ගුඩ් ජොබ්. මේක තමයි අපේ ලන්ච් එක. ගැලේ 52 එකේ ඉන්නේ. So this is our lunch. So she is going to explain what is this. So I have no idea what it is. I'm gonna sort of go from right to left. Okay. So the first thing you have is the korma. That's this curry. The chicken samosa. Okay. Which is one of our special appetizers in Galley 52. Right. Next. You get these vegetables from local market here? Yeah, everything. Every day we get fresh produce and we like to use the local suppliers. Right, right. Yeah, this looks amazing. Yeah, it's chicken. මම ඒගොල්ලන්ගේ මෙනු එක බලද්දි දැක්ක දෙයක් තමයි මේ අනික ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකේ කියලා තියෙනවා ගෝල් ෆෝට් එකට විසිට් කරන්නේ ගොඩක් එක එක රටවල් වලින් එක එක ට්‍රැඩිෂන්ස් වල කට්ටිය විවිධාකාර පුද්ගලි එක එක රටවල් වල ටුවරිස්ට්ලා. එතකොට මෙතන ගැලේ 52 එකෙන් ඒගොල්ලන්ට දෙන කෑමක් ඒගොල්ලන්ට ගන්න තියෙන ඩිෂස් ඔක්කොම ලංකාවේ කුසින් එක විතරක් නෙමෙයි වෙන රටවල් වල දේවල් ඔක්කොම එකතු කරලා ලංකාවේ කුසින් එකත් එකතු කරලා ලොකු ඩයිවර්ස් එකක ෆුඩ් මෙතන තියෙනවා. එහෙම තමයි ඒගොල්ලෝ ඩිසයින් කරලා තියෙන ඒගොල්ලන්ගේ මෙනු එක. මෙතන තනික මේ වෙජිටබල්ස් ඔක්කොම ගාල්ලේ ලෝකල්ස්ලාගෙන් තමයි ඒගොල්ලෝ ගන්නෙ. ඒකත් හොඳ දෙයක්. දැන් නම් හොඳනම් බඩ පිරලා තියෙන්නේ. තවත් මොනවද කන්න බෑ. එක චපාතියක් වගේ පුළුවන්. අපි අහංගමට යන ගමන් ඉන්නේ. අදයි හෙටයි අපි ඉන්නේ අහංගම. ගාල්ල පහු කරන් යන ගමන් නැවතුව හබරාදුව හරියේ මේ ගොඩක් ඉඳලා යන්න මේ වැස්ස අපිට පොඩි චාන්ස් එකක් දීලා තියෙනවා වහින්න නැතුව නැත්තම් ගාල්ලට මේ දවස් ටිකේම හොඳටම වැහැලා. අද හොඳට පායනවා. දැන් අපි යන්නේ කොග්ගල ගුවන් හමුදා කඳවුර ළඟින්. මෙතන පොඩි විශේෂත්වයක් තියෙනවා මේ එහා පැත්තෙන් නැව් මාර්ගයේ තියෙනවා. ඊට පස්සේ මෙතනින් ප්ලේන් මේ බාන්න පුළුවන් එයා ස්ට්‍රයිප් එක තියෙනවා. ඊට පස්සේ එහා පැත්තෙන් කෝච්චි පාර තියෙනවා. මෙතන අපි යන ප්‍රධාන පාර තියෙනවා. එතකොට හරියටම ප්‍රවාහන මාර්ග හතරක් තියෙනවා. ප්‍රවාහන විදි හතරක් එකතු වෙන තැනක් තමයි මෙතන. ඒක තමයි මෙතන තියෙන විශේෂත්වය. ඔන්න දැන් තමයි ආවේ මේ අද අපි ඉන්න තැනට. හරිම නිෂ්කලංක තැනක්. අබෝඩ් අහංගම තමයි මෙතන නම. මේක තමයි ප්‍රොපර්ටි එක. අපි ගිහිල්ලා බලමු අතුලට. මෙතන රූම්ස් හතරක් තියෙන තැනක්. ස්විට් එකකුයි තව රූම්ස් දෙකකුයි තුනකුයි. ඒ
మరి లస్సన టెరస్ తీను బాత్రూమ్ వెల్కమ్ డ్రింక్ గాలుపార అయినమై తీయన్నే ఉన్నాడు మెతెన్ రావడం పస్సే హితాగండ బా మే గాలుపార అయిన తీయన్ తనక్ దగ్గర మార నిదహాస్ నిష్కలంకాయ్ హరిమ నిదహాస్ తనక్ అపి అద దవసాయి హెట దవసాయి దవస్ దగ్గర ఇన్నాం మెతన ఓగొల్లంట మేకే బుక్ కరన్న హరి ప్రాపర్టీ ఎక చెక్ కరన్న హరి ఉన్న మమ్మ లింక్ ఎక్ దాన్నం పహల ఏకడ గిహిల బలన్న అనిత్ ఎక మే దవస్ వల్ల ఓగొల్లు ఎనవనం మే మెతన ప్రమోషన్ ఎకక్ యానో నైట్స్ దగ్గర ఇన్నవనం తుంగని నైట్ ఎక ఫ్రీ రేట్స్ అన్నీ గొడా కడు రేట్స్ అన్నీ మేక మొగద మే ఆఫ్ సీజన్ ఎక నిసా రేట్స్ మంగి తన్నే దాన్ని $45 వగే ఇక నైట్ ఎకట శ్రీలంకన్ రూపీస్ వెళ్ళింగ్ 7,500 వగే అన్నీ పూల్ ఎక్క తీయనో హరిమణి దహాస్తాన కాళ్ళ పెత్తేనా అహంగమ తీయన్నే వెడి దూరన అవిల బలన్న మమ అనవా స్విమ్ ఎక్క దాన్న అది అప్పే రూమ్ ఎక్కి తా ఎక్క రూమ్ ఎక్క ఇతరై మే ఒక్యుపైడ్ ఏక నిసా మే పూల్ ఎక్క తీయనో హితే హటియట యూస్ కరన్న పూలువ ముగటి ఎక్కాను మా ఇక ఇవే మే గాలుపార అయినే ఉన్నాట మా లస్సన్ అయి వాటేమ మెతన వందరోటి ఎక్కిన్నా వెస్సే నెత్తం వేట బలన్నోను ఎలిగట అన్న మే తాం మెతన ఎగుళ్ళు సర్వ్ కరన్నే మే బ్రేక్ఫాస్ట్ ఇతరాయి ఇక నిసా డిన్నర్ కన్న ఎలిగట అన్న వినో వందరు సెట్ యాక్ పోయినా వాటి మెతన దెన్నెక్కిన్నా అప్పి ఆవా రేట కన్న తనకపోయాగా మే ఒడికి ఎస్ఏ కూర్చున్నా ఎద్ది మే పోలీస్ ఎన్న బైక్ ఎక నంబర్ ప్లేట్ ఎక వంపత్తి హైకర్ల తినో గీల ఇక అత్తటము వరకి అన్న మన హరిడమ దాన్నే ఓగొల్లు మన హరి ఏకైనా దనుమති తినవనం పల్లె కమెంట్ వేద్దాన్న మే ఏకైనా మాట కిసిమ ఐడియా ఎక నే అది అన ఆపహు మే అప్పి హోటల్ ఎక్కడ గుడ్ మార్నింగ్ అది దేవుని దావ సార్ నిందగా హుందరమ వెలా నమే అమారాయ్ బ్రేక్ఫాస్ట్ కన్నకి ఇలా బ్రేక్ఫాస్ట్ అరగేనా అది అనమా గాళ్ళ పెత్తరాయ్ మొగద ఇయే గాలు కొట్టువ పెత్త వెడి అవి తిన్న హంబున్న ఈ పెత్తర గిహిల్ల హవస్ వద్ది తవ తనకర అవి అన్న ఇతంగిన్న మే దవస్సులో ఫేస్బుక్ ఏమో మే గొడక్ జనప్రియతన ఎందుకంటే గిహిల్లకి అన్నం మొగద్ది తనకిలా బలన్న పులవంగి గొడక్ కట్టి అన్న తనక్ యూట్యూబ్ బెగెత్ వీడియోస్ దగ్గతున్నా కర్ల తిబ్బా తండ గిహిల్ల బలము తండ గిహిల్ల ఎక్క హింట తిన్నాం దవాళ్ళ కన్న బల హితాగి నిన్న ఇతని బలము అవి మిగతా మా ఏగుళ్ళు కాపీన బ్రేక్ఫాస్ట్ ఎక తవ ఇండియా పత్త పిడగరా ఉదిరిటి అక్కడు కన్ను ఇల వెలు ముగదు ఈ దవాళ్ళ సహాయం కావా ఆడత్ కావా
අපි දැන් යන්න හදන්නේ ගාල්ල පැත්තට මම අර කියපු තැනට තමයි යන්න හදන්නේ දවල්ට කන තැනට බලමු අපි පැත්තට ගිහිල්ලා පෙට්‍රල් ගන්න පොක්කල හරි පෙට්‍රල් බයික් එක හිටලා තියන්නේ හොඳ වෙලාවට ෂෙඩ් එකක් තියෙනවා ළඟ පාතන්නේ එතෙන්ට යනවා තෙල් ඇවිල්ලා තියෙන්නේ දාන්න බලන්න මල්ලී අමේ ත්‍රිවිල් එක ඇංගල්ට දුන්නා ඕක කරලා තියෙන්නේ අට දාපන් ඕකට එතකොට වැඩි ප්‍රෙෂර් බෝදලකින් ටැක් දාලා නැද්ද මේ අයියෝ සල්ලි අපි ඇවිල්ලා ඉන්නේ ගොඩක් ප්‍රසිද්ධ තැනකට. කොළඹ දෙනුත් මේ පැත්තට කණ්ඩෙනවා කියලා කියනවා. Facebook එකේ ප්‍රසිද්ධ වෙච්ච රතු අයියාගේ වත් කඩේ තමයි අපි දැන් ඉන්නේ. ගාල්ලේ මහමෝදර. මේක තමයි කඩේ. The Red Roof කියලා ගහලා තියෙනවා. ඩයලොග් බෝඩ් එකක් තියෙනවා. හොයා ගන්න ලේසියි. ගාරු පාරයි නේනවා නම්. සෑහෙන වොලිමකුත් තියෙනවා. 10 දෙනෙක් විතර ඉන්නවා. මේක තමයි කඩේ. වැඩි ලොකු තැනක් නෑ. කෑම ගත්තා. රතු අයියාගේ බත් කඩෙන්. රතු අයියාගේ බත් කඩෙන් බත් ගන්නවා නම් මෙතෙන්ට අවිල්ලා කන්න පුළුවන්. මේ පැත්තට තියෙනවා බීච් එක. මේ ඔක්කොම ඔයා පේන කට්ටිය හැම එක්කෙනාම මේ රතු අයියාගේ බත් කඩෙන් කන්න ආපු කට්ටිය තමයි. මේක ගොඩක් ප්‍රසිද්ධ උනේ දන්නති කට්ටියට කියන්නේ Facebook එකේ post එකක් දැම්ම කියලා කිව්වා මේ ඉස්සෙල්ලාම යාගේ යාළුවෙක් කඩේ කරන කෙනාගේ යාළුවෙක් මේ ඊට පස්සේ ගොඩක් කට්ටිය මෙතෙන්ට එන්න අරන් දැන් Google location එකක් තියෙනවා 250 රයිස් කඩේ කියලා අනිත් එක රතු අයියාගේ බත් කඩේ කියන එකේ මේකේ මේ විශේෂත්වය තමයි ඔයාලට හම්බෙනවා 250 ෆ්‍රයිඩ් රයිස් එකක් ඒ 250 ෆ්‍රයිඩ් රයිස් එකට ඔම්ලට් එකක් ඊට පස්සේ chicken drumstick එකක් sausages 4ක් හම්බෙනවා ඕක තමයි තියෙන විශේෂත්වය ඉතින් මේ අපි මෙහෙට ආපු නිසා try කරලා බලන්න ඔයාලටත් පෙන්වන්න තමයි මෙතෙන් ආවේ දැකල නැති කට්ටියට කනකොට පෙන්වන්නම් මොනවද තියෙන්නේ කියලා ඇතුලේ බත් එක අපි බලන්න යන්නේ මොනවද තියෙන්නේ කියලා unbox කරන්නයි යන්නේ මේ වගේ cardboard box එකක තමයි මේක එන්නේ ඔම්ලට් එකයි සොසේජස් තුනක් තියෙනවා චිකන් ඩ්‍රම්ස්ටික් එකක් තියෙනවා මේක තමයි හම්බෙන එක බලමු කොහොමද කියලා මේකේ තත්ත්වය හොඳයි ඇත්තරම 250ක් කියලා කියන්නේ ඇත්තරම් පොඩි ගාණක් මේ වගේ කෑම එකකට සාමාන්‍යයෙන් පොඩි ගාණක් මේක මම හිතන්නේ මෙතන ලොකු බිස්නස් එකක් වෙන නිසා අඩු ගාණකට දෙනවා ඇති කෑම හදන විදිය කොහොමද ක්වොලිටි එක ඒව කියන්නේ ඇත්තරම අපි දන්නේ නැහැ කෑම එක දිහා බලුවාම හොඳයි ලස්සනයි එළියෙන් බලුවාම ඊට පස්සේ රසත් අවුලක් නැහැ ප්‍රශ්නයක් නැහැ අවුලක් නැහැ ඇත්තරම මේ අවුලක් තියෙනවා නම් මෙතන මෙච්චර කට්ටි එන්නේ නැහැ මෙතෙන්ට. දනුත් මේ වෑන් දෙකක් විතර ඇවිල්ලා නැවතුවා. කැම ගන්න.
නිතරම මේ ඇවිදින්න එන කට්ටිය මෙතෙන්ට එනවා මොකද මේ ගොඩක් මේ ප්‍රසිද්ධ වෙලා තියෙන දැන් ඒකයි ඕක තමයි රතු අයියාගේ වත්කඩේ ස්ටෝරි එක අපි කාලා මෙතන ඉඳලා මෙතන අවුයි ටිකක් යනවා අපහු ගාලු කොටුව පැත්තට කෑම දෙකක් ගත්තා කන්න බෑ මේ දෙකම වැඩි නිසා අපිට අපි දෙන්නම එකක් කාලා එකක් දුන්නා මේ මෙතන මේගොල්ලන්ට දුන්නා එක බත් එක තෝයත් එක පොඩ්ඩක් ගිහිල්ලා කතා කරලා ආවා මේ කොළඹ ඉඳන් කළුතර පැත්තේ ඉඳන් ගොඩක් දුර ඉඳන් එනවලු කට්ටිය මේ මෙතෙන්ට වත් කන්න මුන්නේ අපි ආව රතෝයාගේ වත් කඩේටත් අපි ඉන්නේ ගාලු කොටුවේ GoPro එක charge කරගන්න විදිහක් නැතුව cable ටික hotel එකේ දාලා ඇවිල්ලා ගිහිල්ලා ගාලු town එකට ගිහිල්ලා අරන් ආවා මේ USB C cable එක. අවුයි මේ වෙලාවේ නම් වැස්සත් නැහැ මොනවත් නැහැ කිසිම දෙයක් නැහැ. කිසි case එකක් නැහැ. අපි ගාලට ආවට පස්සේ වැස්ස නැහැ. අපි ගාලු කොටුවේ ඉඳන් අහංගමට යන ගමන් නැවැත්තුවා මං කලින් ආව තැනකට. මේ තල්පේ beach එකේ තියෙන natural pools වගේ අක්ක ඉස්සර මේ පැත්තේ කට්ටිය මේ පොල් එලි දාන්න පාවිච්චි කරපු තැනක් කියලා කියනවා. දැන් නම් මෙතන වැලි වලින් යට වෙලා තියෙන්නේ මේ කාලේ මේ මුහුදු සැර නිසා වැලි ඇවිල්ලා යට වෙලා. ඔයගොල්ලෝ එනවා නම් මං හිතන්නේ දැනට මාස දෙක තුනකට කලින් ඒ කියන්නේ අප්‍රේල් ඔව් අප්‍රේල් මාසෙ විතර වගේ එනවා නම් මෙතන තියෙනවා හොඳට. මේ natural pool වගේ මේ කොරල් පර වලින් කපලා හදපු තැනක්. එන විදිය කිව්වොත් මෙතන මේ මාකඳුගොඩ තල්පේ නීග්‍රෝධාරාම විහාරය කියලා තියෙනවා. එතනින් ඇතුළට එන්න ඕන. මෙන්න මේ තියෙන පාරෙන් ආවහම මෙතනම වාහනය නවත්තන්නත් පුළුවන්. ඒක බලන්න එන්න පුළුවන්. එලිෆන්ට් රොක් එක තියෙන්නේ එලිෆන්ට් රොක් කියලා තැනක් තියෙනවා මෙතන මේ දලවැල්ල බීච් එකේ. දලවැල්ල බීච් එක අර පැත්තේ. මෙතෙන්ට ආවහම දැක්ක දෙයක් තමයි මේ මේවා නම් මෙතන දාලා ගියපුවා නෙමෙයි ගොඩක් ඒවා මේ මුහුදෙන් ගහගෙන ආපුවා. කොහෙන් හරි ගඟකින් මුහුදර එකතු වෙලා නැත්තම් මුහුදර කුණු දාලා එකතු වෙච්ච දේවල් මුළු බීච් එකේ හැමතැනම තියෙන්නේ මේ ප්ලාස්ටික් බෝතල් එකතු කරගන්න දැන් අපට විදියක් නැහැ බෑග් එකක්වත් නැහැ මොනවත් නැහැ තිබ්බනම් එකතු කරලා මේ කොහෙට හරි දාන්න තිබ්බා ඔයගොල්ලෝ කොහේ හරි යනවා නම් වතුර බෝතලයක් ගන්නවා නම් එකපාර බීලා විසි කරනවනේ අපි අනිවාර්යෙන් වතුර බෝතල් අරන් ප්ලාස්ටික් ඒවා ඒක නිසා පුළුවන් තරම් ඔයගොල්ලන්ගේ වතුර බෝතලයක් අරන් ගිහිල්ලා යන දණකින් පුරව ගන්න එක තමයි හොඳම වැඩේ. ඒක එහෙම අර මේ ප්ලාස්ටික් බෝතල් වලින් වෙන විනාශය නම් නවත්තන්න විදිහක් ඇත්තෙම නැහැ. ඒක කරන පොඩි ඉල්ලීමක්. ඔයගොල්ලෝ කොහේ හරි ඇවිදින්න යනවා නම් ඒක ගැනත් හිතන්න. මම නම් අරන් යන්නේ මෙටල් වතුර බෝතලයක් අරන් යනවා. පුළුවන් තරමකින් පුරව ගන්නවා. එහෙම නැත්තම් එහෙම කරන්නම් බැරි නම් ප්ලාස්ටික් වතුර බෝතල් ගත්තර ප්‍රශ්නයක් නැහැ. ඒක කොහේ හරි දැන් නම් ගොඩක් වෙලාවට මේ හයි කරලා තියෙනවා රීසයිකල් කරන්න පුළුවන් මේ වතුර බෝතල් දාන්න බින් සයි කරලා තියෙනවා පාරයිනේ ඒවට දාන්න පුළුවන් මම දැක්ක මේ ගාල්ලෙත් හයි කරලා තියෙනවා ඒ වගේ තමයි කරන්න වෙන්නේ රිටිපන්න නේද කියන්නේ මේ රිටිපන්න මාළු වලන තනක් තියෙනවා එතෙන්ට ආවා අපි මේ අහංගමට යන ගම කණුකට නැග්ගම මාළු නම් අහු වෙනවා දැන් නේ අරපැත්තේ ඉන්නවා මාළු වලන කට්ටිය අර හරි මේ අපි ඉතින් බහලා
අපි මේ ආපු තැන මේ මාළු අල්ලන එක්කෙනෙක් හම්බුණා. මේ මොනවද අංකල් මේ පැත්තේ ඇහුවේ මාළු? අරනේ බෝල්ලෝ කොරමුළු බෝ පරාව බෝල්ලෝ ලොකුම ඇහුවේ නම් සාමාන්‍යයෙන් ගෑම් 200 පරාව පරාව නම් ඇහුවේ කිලෝ 7000. හැමදාම මෙතන අල්ලනවා මාළු? ඔව් මෙතන අල්ලනවා. මෙතන අල්ලනවා නේ. මේකට මොකද්ද කියන්නේ? රිටිපන්නනේ. රිටිපන්න. රයිට්. හරි මොකද්ද මේ හරියට කියන්නේ නම? ආත පැලන. ආත? ආත පැලන. ආත පැලන. රයිට්. හරි අපි ගිහින් එන්න. හරි. ඔන්න අපි දවස් දෙකකට පස්සේ අහංගමින් යන්න කියලා හැදුවේ. අද ගෙදර යන්න ඕන. වැස්සකුත් එනවා. මේ තමයි අපි හිටියේ. අබෝඩ් අහංගම. ඔයගොල්ලොත් මේ පැත්ත එනවා නම්, ගාල්ල පැත්ත එනවා නම් බලන්න මේගොල්ලෝ මම රෙකමන්ඩ් කරනවා. අපි දැන් යන ගමන් ඉන්නේ ගාල්ලේ කලහෙට. මේ බයික් එක රිටර්න් කරන්න අපි රෙන්ට් එකට ගත්තේ දවස් දෙකකට. අපි යනවා වෙල්යායක් මැද්දෙන්. මේ වුණාට මේ වෙල්යාය පුරන් වෙලා තියෙනවා. එහෙම අත අතහැරලා යන්න බෑනේ බා, රේස් එන්න. තව තියෙනවා කිලෝමීටර 3ක් විතර යන්න අපි බයික් එක ගත්ත තැනට. එතන ඉඳන් අපි ගාල්ලට ගිහිල්ලා ගාල්ලෙන් හයිවේ බස් එකේ යනවා අපහු ගෙදර. මෙතනින් වීඩියෝ එක ඉවර කරනවා. ඔයාලා වීඩියෝ එක එන්ජොයි කරා නම් කැමති නම් සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් එකක් දාන්න, ඉන්ස්ටාග්‍රෑම් එකේ මාව ෆලෝ කරන්න, ද සේල කියලා තියෙන්නේ. ආයෙත් මේ වගේම ට්‍රැවල් වීඩියෝ එකකින් හම්බෙමු අපි. එතකන් see you, bye. මම බයික් එක රෙන්ට් එකට ගත්තනට ඇවිල්ලා ඉන්නේ බයික් එක බාර දෙන්න. තවත් ඒ විදිහෙන් බයික් එකක් තියෙනවා. මේක බෙන්ලි එකක් නේ හදපු, එන්ෆීල්ඩ් එකක් වගේ හදපු බෙන්ලි එකක්. ඒකත් රෙන්ට් එකට තියෙන්නේ. ඒකත් ලස්සන හදපු බයික් එකක්. මේ විදිහෙම තව සුදු පාට බයික් එකකුත් තියෙනවා, අරකට තියෙනවා. එතකොට ඕල්ගොල්ලන්ට ඕනනම් ගාල්ලේ ආවට පස්සේ බයික් එකක් රෙන්ට් එකට ගන්න. මෙතන හොන්ඩා ඩියෝ. ඊට පස්සේ මේ වගේ අර කැෆේ රේසර් එක වගේ හදපු බයික් එකක් තියෙනවා. මේ වගේ බයික් දෙකක් තියෙනවා. ඒගොල්ලන්ගේ පේජ් එක මම යටින් දාන්නම්, නම්බර් එකක් දැන් දාන්නම්. ගාල්ලේ පැත්තේ ආවොත් ඇවිල්ලා බලන්න.